අමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද අපේ ඇල්නේ ගත කරන දෙවෙනි දවස. ඉතින් අදත් අපි ගොඩාක් ලස්සන තැන් වලට යන්න බලාගෙන තමයි ඉන්නේ. එහෙනම් බලමු අපි කොහාටද අද ගියේ කියලා. අද අපි උදේම නැගිටලා ලිටල් ඇඩම් ස්පීක් කඳ නගින තමයි යන්න හදන්නේ. ඉතින් අපි නැවතිලා හිටපු තැනින් පහට විතර තමයි ආවේ. මොකද අපිට සන්රයිස් එක බලාගන්න නම් 6 වෙද්දිවත් අපි මෙතනට එන්න ඕනේ. ඉතින් මෙතනට ලස්සනටම සන්රයිස් එක බලාගන්න පුළුවන්. මොකද අපි කන්දක් උඩ ඉන්න හින්දා. මෙතනට හරියම ලස්සනට වටපිටාව හොඳට බලාගන්න පුළුවන්. ඉතින් කොළ පාටට හරියම ලස්සනට ඒ දේවල් අපිට හරියම ලස්සනට බලාගන්න පුළුවන්. ඇත්තටම මේ වීඩියෝ එකෙන් පේනවට වඩා අපේ ඇස්වලට ඒව හරියම ලස්සනට පෙනුණා. අර ඔයාලට පේනවනේ ඉදාර හඳ තාමත් තියෙනවා. ඉතින් හඳ බැහැගෙන යන ගමන් තමයි අනිත් පැත්තෙන් ඉර නැගගෙන එන්නේ. ඉතින් මේ ඔයාලට පේන්නේ ඉර නැගගෙන එන හැටි තමයි. ඉතින් ඒ අතරේ අපි ෆොටෝස් වීඩියෝස් එහෙම ගන්න තමතක කරන්නේ නැහැනේ නේද? පට්නම් ඉතින් ටිකක් නැගපු ගමන් අමාරුවෙන් තමයි හිටියේ. මොකද පොඩි හයික් එකක් වුණාට ඉතින් අපි වැඩිය එහෙම කඳු නගින්නේ නැහැනේ. ඒක උඩ ඉතින් ඇඟට හරිම අමාරුයි. මේ ගොල්ලන්ට පෙනෙන රාවණා පූල් ක්ලබ් එක. අපි දැන් මේ හන්ද බහින ගමන් තමයි ඉන්නේ. මේ ගොල්ලන්ට පැත්තකින් පේන්නේ රාවණා පූල් ක්ලබ් එක. ඉතින් අපි මේකටත් යන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් අපි උදේමනේ ආවේ. ඒ නිසා ඉතින් හරිම බඩගිනි. මොකද අපිට උදේට කන්න උනේත් නැහැනේ. ඉන්න අපි දැන් පල්ලෙහාට ගිහිල්ලා මොනව හරි උදේට කාලා ආයෙමත් එනවා. තවත් මේක ගොඩක් දේවල් කරන්න තියෙනවා. අන්න ඒව කරන්න. ඉතින් අපි බලමු ඒ මොනවද කියලා. ඉතින් අපි මුලින්ම යන්න හිතුවේ ෆ්ලයින් රාවණා ෂිප් ලයින් එකට. ඔයගොල්ලෝ දන්නවනේ ඒක තමයි ලංකාවේදී තියෙන දිගම ෂිප් ලයින් එක. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මමවත් මගේ හස්බන්ඩ්වත් අපි 4 දෙනාගෙන් කවුරුත්වත් ඊට කලින් අරන් තිබුණේ නැහැ. ඉතින් අපි හරිම ආසාවෙන් තමයි හිටියේ ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බලාගන්න. ඉතින් එන්න ඔයාලත් අපිත් එක කොහොමද කියලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ යාළුව දෙන්න ෂිප් ලයින් එක ගියේ. ඉතින් මම නම් චුට්ටක් ඇත්තම බය වෙලා ඉන්නේ. මොනවද දන්නේ නැහෙනේ ඉතින්. ඔන්න ඉතින් අභියයි මමයි තමයි යන්නේ. ඇත්තම ඔයාලටත් කිසිම බය වෙන්න දෙයක් නැහැ. මොකද මේකේ ඉන්න අය හරිම හොඳයි. ඒ වගේම මෙයාලා විශේෂ ට්‍රේනින් එකක් ලැබපු කට්ටිය තමයි ඉන්නේ වෙන රටවලට ගිහිල්ලා. එහෙනම් ඔයාලට කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නැහැ. ඇත්තම මෙතන අපිට වීඩියෝ කරගන්න බැරි වුණා අපේ මේ ජැකට්ස් අනම්මනම් දානේවා. ඉතින් ඒවත් එයාලා දෙන්නේ අනිවාර්යයෙන්ම චෙක් කරනවා අපේ සිකියුරිටි එක ගැන. ඉතින් එහෙනම් ඔයාලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අනිවාර්යෙන් ඇලට આવොත් මේ එක්ස්පීරියන්ස් එකත් ඔයාලා අනිවාර්යයෙන්ම ලබා ගන්න. මොකද ඒක ඒ තරම්ම හරිම සුන්දරයි. දැන් ඉතින් අපි මේ යන්නේ අපි අද බුක් කරලා තියෙන හොටෙල් එකට. ඒකේ නම තමයි මෙල්හෙම් රිසෝර්ට් ඇන් ස්පා බෙරගල. ඉතින් ඒක පිහිටලා තියෙන්නේ ලස්සනම ලස්සන කඳු පන්තියක් උඩ. මේ හොටෙල් එක බුටික් ටයිප් හොටෙල් එකක්. ඉතින් වටපිටාව පැහැදිලි දවසක නම් මේ හොටෙල් එකේ ඉඳලා ඈතින් අපිට මොහොත වුණත් බලාගන්න පුළුවන් කියලා තමයි එයාලා නම් කිව්වේ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේ හොටෙල් එකේ ලොකේෂන් කියලා. ඕනේ දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් අතට යන්න තමයි හදන්නේ.
හොටෙල් එකට ඇතුල් වෙනකොටම එයාලා අපිව හරියම ලස්සනට වෙල්කම් කළා. ඒ වගේම මේකට ඇතුල් වෙනකොටම මට දැනුනේ හරියම නිදහස් නිස්කලංක බවක්. මං හිතන්නේ ඒක ඕගොල්ලන්ටත් පේනවා ඇති. ඉතින් මුලින්ම ගිහිල්ලා අපි චුට්ටක් ඉඳගෙන පොඩ්ඩක් රිලැක්ස් වුණා. ඔන්න ඇත්තට අපේ වෙල්කම් ඩ්‍රින්ක් එකත් ආවා. වුඩ් ඇපල් ජූස් එකක් තමයි ආවේ. ඒක හරිම රසයි. ඉතින් ඒක එන්ජොයි කරලා බලමු අපි ඊට පස්සේ මොනවද කරේ කියලා. අපි රූම්ස් වලට යන්න කලින් අපි ලන්ච් එකට ලන්ච් වලට මොනවද ගන්න කියලාත් ඕඩර් කළම තමයි ගියේ. මොකද එතකොට අපිට ලේසියිනේ. මේ තියෙන්නේ අපේ රූම් එක. එහා පැත්තේ තියෙන්නේ අපේ යාළුවන්ගේ රූම් එක. ඉතින් එන්නකෝ බලන්න අපේ රූම් එක කොහොමද කියලා. ඉතින් රූම් එකක තියෙන්න ඕනේ හැම දෙයක්ම හරීම ලස්සනට, ඒ වගේම පිළිවෙලට පිරිසිදුවට මේ හොටෙල් එකේ තිබුණා. ඒ හැම දෙයකටමත් වඩා මගේ හස්බන්ඩ්ගේ ගොඩක්ම හිත ගියේ මේකේ තියෙන මේ view එකට. ඔයාලට පේනව ඇති නේද? කොළඹ කොළපාට අර ගොඩාක් ඈතත් පේන හරිම ලස්සන වටපිටාවක තමයි මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ. මේවා ඇත්තටම මේ කැලේම හැදිච්ච ගසුත් මෙයාලා මේ ඉතුරු කරගෙන තමයි මේ හොටෙල් එක හදලා තියෙන්නේ. ඉතින් අර කැලේ ඇතුලේ තියෙන පුංචිම පුංචි රාජධානියක් වගේ තමයි මේ හොටෙල් එක. ඔන්න ඊට පස්සේ අපි ටිකක් වෙලා ඉඳලා හිතුවා පූල් එක පැත්තට පොඩ්ඩක් ගියොත් හොඳයි කියලා. ඉතින් ඔයාලට පේනව නේද හැමතැනම කොළ පාට ගස් මල්. මේ දේවල් වලින් තමයි මේ හොටෙල් එක ගොඩාක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි පූල් එකට යනකොට නම් පූල් එකේ කවුරුත්ම හිටියේ නැහැ. ඒ හින්දා ඉතින් අපිට හරිම නිදහසේ එන්ජොයි කරන්න පුළුවන් වුණා. හවි අඩ නම් ඉතින් හොඳට පීනන්න පුළුවන්. මට නම් ඉතින් වැඩිය බෑ. ඒත් ඉතින් මට ගිලෙන්නේ නැතුව ඉන්න තරමට පීනන්න නම් පුළුවන්. ඉතින් මෙහෙම හිටියට මේ වෙලාවේ හොඳට අවුවක් තිබුණට හරිම සීතලයි. මේ හොටෙල් එක ගැන කිව්වොත් මේ හොටෙල් එක හනිමුන් කපල් වලට නම් ගොඩාක්ම මැච් වෙනවා. මොකද කිව්වොත් නිදහසේ නිස්කලංකව තමන්ගේ හනිමුන් එක ගත කරන්න පුළුවන් මේ හොටෙල් එකට ආවොත්. ඉතින් අනිවාර්යයෙන්ම රෙකමෙන්ඩ් කරනවා මේ හොටෙල් එක හනිමුන් කපල් වලට වගේම ඕනෑම කෙනෙකුට. ඉතින් ඔයාලත් ඇල්ලපැත්තේ ආවොත් අනිවාර්යයෙන් මේ හොටෙල් එකට ඇවිල්ලා බලන්න. මේ හොටෙල් එකේ හැම රූම් එකක්ම මේ විදිහට කොටේජ් විදිහට තමයි හදලා තියෙන්නේ. උඩයි යටයි වෙන වෙන විදිහට තමයි ඒව හදලා තියෙන්නේ. ඇත්තටම බෙරගල තියෙන්නේ ඇල්ල ඉඳලා ටිකක් විතර දුරින්. ඒ වුණාට ඒ හොටෙල් එකේ දෙන ලස්සන නිසාම තමයි අපි තීරණය කළේ අපි ඒ හොටෙල් එකේ ඉන්නවා කියලා. ඒ වගේම කියන්න ඕනේ මේ හොටෙල් එකට අයත් භූමි ප්‍රමාණය පිහිටලා තියෙනවා ලස්සනම ලස්සන දියඇල්ලක්. ඉතින් අපිට ඒකට යන ටයිම් අදි වුණා. මොකද ඒක ටිකක් දුර පයින් යන්න ඕනේ හින්දා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ආවොත් අනිවාර්යෙන් ඒ දියඇල්ල බලන්න අමතක කරන්නත් එපා. ඔන්න ඊට පස්සේ ඉතින් මම රසම් රස ටී දෙකකුත් අරගෙන හබියටත් එක්කම මම බැල්කනියකට මේ view එක බලන ගමන් අපේ ටී එක රස බලන්න. ඔන්න දැන් මේ පහුවෙනිදා උදේ අපි දැන් බ්‍රෙක්ෆාස්ට් වලට යන්න කලින් හිතුව පොඩ්ඩක් මේ හොටෙල් එකේම තියෙන තව view point එකක් එතෙන්ට ඇවිල්ලත්
පොඩ්ඩක් මේ හොටෙල් එක වටපිටාව බලන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මට නම් මේ හොටෙල් එක දාලා එන්න හිතුන්නේ නැහැ. මොකද ඒ තරමටම හරිම ලස්සනයි ස්වභාව సౌందර්යය රැකගෙන ඒ ගස් කොළන් ඒ හැමදේම ආරක්ෂා කරගෙන හරිම ලස්සනට මේ හොටෙල් එක ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. ඉතින් ඒ නිසා හරිම හිතට හරිම නිදහස් බවක් තමයි අපිට නම් දැනුනේ. ඔන්න ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ආ පොඩ්ඩක් ප්ලේ ඒරියා එක පැත්තට පොඩ්ඩක් එන්ජොයි කරන්න. ඉතින් පේනවනේ අයියයි හවියයි එකතු වෙලා සෙල්ලම් කරනවා. මේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න කලින් මට හිතුණා ආයෙම පොඩ්ඩක් මේ හොටෙල් එකේ ඇවිදලා එන්න ඕනි කියලා. මොකද ඉතින් ඒ තරමටම මට නම් හරිම ලස්සනට මේ හොටෙල් එක දැනුණා. හැම තැනම කොළම කොළපාටයි. ඉතින් ඒ හින්දා අර තියෙන අපි දෙන්න හිටපු රූම් එක. ඔන්න ඊට පස්සේ අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා රාවණා පූල් ක්ලබ් එකට යන්න තමයි මේ හදන්නේ. ඔයාලට එළියේදලම පේනව නේද? වෙනස්මක විදිහට කරපු ලස්සනම ලස්සන තැනක් තමයි රාවණා පූල් ක්ලබ් කියන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේක සම්පූර්ණයෙන්ම වගේ කරලා තියෙන මේ උණ බඩ වලින්. ඉතින් විශේෂයෙන්ම මේ උණ බඩ ගෙනල්ලා තියෙන්නේ ඉන්දුනීසියාවෙන්. මේ පූල් ක්ලබ් එක හදන්නම තමයි මේ උණ බඩ එහෙම විශේෂයෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි ගියපු දවසේ එදා පූල් පාටියකුත් තිබ්බා. ඉතින් අපි ඒ පූල් පාටියකටත් එකම තමයි ආවේ. මේ වගේ තැන් බාලිවල තියෙනවා කියලා මම ගොඩක් YouTube වීඩියෝස් වල එහෙම දැකලා තියෙනවා. ඉතින් ඇත්තටම ලංකාවේ අපිට දැන් බාලි යන්නම ඕනේ නැහැ. ඔයාලට ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් රාවණා පූල් ක්ලබ් එකට ආවොත් අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද ඒක හරිම ස්ටෑන්ඩඩ් එකකට හදලා තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න, වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඔයාලට මෙතනට ආවොත්. මෙතෙන්ට එනකොට අපි හැමෝටම බෙඩ් එකක් හම්බ වෙනවා. ඉතින් අපි දැන් මේ යන්නේ අපේ බෙඩ් එක හොයාගෙන. මෙතනදී අපිට මේ උඩ තියෙන බෙඩ් එකක් හම්බුණත් අපි පස්සේ අපිට පූල් එක ළඟම බෙඩ් එකක් අපිට එයාලා දුන්නා. මොකද එතකොට අපිට ලේසියිනේ. අපි මෙතන හිටියේ පූල් එක පල්ලෙහා තියෙන බෙඩ් ඒ වෙනකොට ඔක්කොම ෆිල් වෙලා තිබ්බ නිසා. ඉතින් මෙතනදී මෙයාලා අපිට අවශ්‍ය ටවල්ස් හැමදේම ලබා දෙනවා. ඒ වගේම ඔයාලා පූල් එකට බහිනවා නම් අනිවාර්යයෙන්ම ස්විමින් වෙයා එකක් අඳින්න ඕනේ. ඒක මෙතන රූල් එකක්. ඉතින් මෙතනට ෆොරිනර්ස්ලාත් ගොඩාක් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම තමයි අපේ රටේකට ගොඩක්ම හිටියම් ස්පෙෂලි එදා මේගොල්ලන්ගේ පූල් පාටි එකක් තිබුණා. ඒ හින්දාත් වෙන්නේ නැති. මේ මෙතනත් ඕගලන්ට පේනව නේද? වටපිටාව හරිම ලස්සනයි. රාවණා ෂිප් ලයින් එකත් බලාගන්න පුළුවන්. ඒකේ කට්ටිය එන්ජොයි කරන විදිහත්. ඉතින් මෙතන පූල් තුනක් තියෙනවා ඇත්තටම. එහා පැත්තේ පූල් එකක් තියෙනවා. අපි VIP පූල් ඒරියා එක තමයි බුක් කරේ. ඒ නිසා අපිට මෙතනත් පූල් දෙකක් ගන්න පුළුවන්. අර අපි දැන් ඉස්සලා හිටපු එක ඇත්තම ජගුසි එකක්. ඒක නම් මාරම සනීපයි. අර ඕගලන්ට පේන්නේ ඇල්ල රොක් එක. ඉතින් ඊට පස්සේ අපි මෙතනිනුත් ඕඩර් කරා පීසා, නාසි ගුරාන්. ඉතින් ඒවත් හරිම රසයි. ඊට පස්සේ අපි ජූස් ඕඩර් කරා. ඊට පස්සේ තව කැපිචිනෝ ඒ වගේ දේවලුත් ඕඩර් කරා. ඉතින් කෑම බීම ගැන කියන්න දෙයක් නැහැ. ඒවා හරිම රසට හරිම පිළිවෙලට පිරිසිදුවට තිබුණා. ඉතින් එහෙනම් දැන් අපි ගෙදර එන්න තමයි හදන්නේ. ඉතින් මගෙත් එක්ක මේ බ්ලොග්ස්
බලපුවල් හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපි තවත් ලස්සන බ්ලොග් එකකින් ආයෙත් හමු වෙමු. එතකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්න.